පෝසත් ගමක් කියන කැන්සෙප්ට එක ඇතුළේ පෝසත් ගමක් පෝසත් රටක් කියලා හදන එක වැඩක් නෙමේ. මොකද රටක් කියලා කියන්නේ මෙන්න මේ වගේ 4235ක්. ඉතින් මං හිතනවා ඒක කරගන්න තමුන්නාන්සේලාගේ සහයෝගය ස්වාමීන්වහන්සේට ලැබෙයි කියලා. අපිට ඇත්තටම මේ අපේ පෝසත් සංස්කෘතිය කියලා කියන්නෙම අපේ පන්සලේ ඉන්න නායක හාමුදුරුවෝයි ගමයි අතර තියෙන සම්බන්ධය. ඉස්සරත් අපට පන්සලෙන් තමයි මඟ පෙන්වුවේ. හැබැයි ඒක ටික දවසක් යනකොට දුප්පත් කියලා කොටසක් ආවා. හාමුදුරුවන්ගෙත් මඟ පෙන්වන්න හාමුදුරුවන්ටත් දෙන්න දෙයක් නැති වුණා. හැබැයි අද වෙනකොට ආයි මම පන්සලයි ඒ ගමයි අතර තියෙන සම්බන්ධය එකට එකතු කරලා තියෙනවා. දැන් සමහරක් වෙලාවට හිතෙන්නේ නැති ඉස්සර දෙමව්පියෝ තමයි ළමයින්ව පන්සල් අරන් එන්න ඕනේ. හැබැයි මං හිතන්නේ දැන් ළමයි තමයි දෙමව්පියන්ව පන්සල් අරන් එන්නේ. මං ඒක වෙනස් කරා. මොකද ඉස්සර මං හිතන්නේ අපි වුණත් පන්සල් අරන් ගියේ අපේ අම්මයි තාත්තයි. හැබැයි අද මං දැකලා තියෙනවා අම්මයි තාත්තාවයි පන්සල් එක්කන් එන්නේ ළමයි. හැබැයි ඒක වෙනස් කරේ මොකද පන්සලෙන් ළමයා ඉගෙන ගන්නකොට ළමයාට තේරෙනවා එකම මාර්ගය මෙතනින් තමයි ගොඩ යන්න පුළුවන්. එහෙනම් දෙමව්පියන් අත ඇදගෙන මෙතනට එනවා. දැන් අපේ කැම්පස් තියෙන පන්සල්වල ඇතිතරම් සෙනග පෝයටද සෙනසුරාදරිදරද බොහොමාලුවේද බුදුමැදුරේද හැමතැනම සෙනග පිරිලා ඉන්නේ. අපිට ඕනේ තව ව්‍යාපාර කරන පිරිසක් හදන්න. ඒ පිරිස අපි හදනවා ඉදිරියේදී. ඒ වගේම තමයි මම තමුන්නාසලට කියන්න කැමති ජාත්‍යන්තරත් එක්ක වැඩ කරන්න පුළුවන් ඉස්කෝලේ යන ළමයි. අපි තව මාස 3කින් ප්‍රෝග්‍රෑම් එකක් දියත් කරනවා. එතකොට ඉස්කෝලේ යන ගමනුත් සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන. ඒ කියන්නේ ජාත්‍යන්තරයට වැඩ කරලා අපිට ඒකට තව මාස 3ක් යයි. ගියාට පස්සේ අපි ඒ කෝස් එකක් පටන් ගන්නවා. ගත්තට පස්සේ ඔය 325 ඉවර කරපු දරුවන්ට මුදල් හොයන්න ලෙවල් එකට වෙනවා. මොකද මට රස්සාවක් කරන්න උගන්වනවට වඩා ලේ ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න එක. ඉතින් ඒකින් ද අපි ඒ කෝස් එකක් දැන් මේ වෙනකොට හදාගෙන යනවා. ඉතින් ඒකින් ද සියලුම ළමයින්ට මම කියන්නේ මුදල් වල ප්‍රශ්නෙකුත් මං හිතන්නේ තව මාස 3කින් පස්සේ එයි කියලා. අපි එතනින් පස්සේ ජාත්‍යන්තරයට වැඩ කරලා ළමයාගේ වයස කීයක් හරි වෙන්න පුළුවන් ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි මුදල් හොයන්න විදිය ළමයින්ට උගන්වනවා. ඒක තව මාස 3කින් අපි ඉදිරිපත් කරනවා. මං හිතන්නේ අර පෝසත් ගම කියන එක මට තව අවුරුද්දක් විතර යනකොට මේ ගමෙන්ම බලා ගන්න පුළුවන් වෙයි. මොකද අපි DP Education Silicon Valley IT office ඇරලා තියෙනවා. ලොකු ළමයින්ට රස්සාවල් හම්බෙනවා. ඊට අමතරව ව්‍යාපාර කරන හැටි කියලා දෙනවා IT වලින්. ඒ කියන්නේ ජාත්‍යන්තරයට වැඩ කරන්නේ කොහොමද කියලා. මම හිතන්නේ එතකොට අපිට සල්ලි හදන්න පුළුවන්. දැන් අද අපි ළඟ ඉන්නවා ගම්පහ 10 වෙනි පන්තියේ පුතෙක්. එයාගේ ආදායම මාසෙට ලක්ෂ 1.5යි. නුවරඩියේ පුතෙක් ඉන්නවා ඒත් 10 පන්තියේ. එයාට දැන් මාසෙකට රුපියල් 70,000ක් විතර හම්බෙනවා. ඉතින් ඒ වගේ ඒවනම් තාම ලංකාවේ ඇතුළත වෙබ්සයිට් හදන වැඩ තමයි කරන්නේ. හැබැයි අපි ඉදිරියේදී ජාත්‍යන්තර වැඩ කරන්න මේ ළමයින්ව ලෑස්ති කරනවා. එතකොට මං හිතන්නේ ඔය ගෙවල් වල තියෙන ප්‍රශ්න නැත්තම් සමෘද්ධි දෙනකම් බලන් ඉන්න ඕනේ රුපියල් 2500ක් හරි 5000ක් හරි ගන්න. හැබැයි මේකට ආවොත් ඒ මුදල් ප්‍රමාණය පොඩි ළමයකට හම්බ කරනන්නත් සුමානයක්වත් යන්නේ නැහැ. ඉතින් අපි ඕගලන්ට ඉස්සරහා ඉදිරි අනාගතයේදී සුබපතනවා. මේ පෝසත් ගම ඇතුලේ හැමෝටම පෝසත් වෙන්න ලැබේවා කියලා. බොහොම ස්තුතියි.